වාහන මිල ගණන් ගිය විදියට මාස 6-7කට කලින් ඒක පොඩ්ඩක් දැන් සෑහෙන බැස්මක් තියෙනවා. ඒකට හේතුව තමයි අනවශ්‍ය මිලකට වාහන වැඩි වුණා. එතකොට වැඩි වුණාම මොකද වුනේ? ගැන්මු කරය පොඩ්ඩක් අඩු වුණා. ඒ කියන්නේ මිනිස්සු දන්නවා පරණ ප්‍රයිස් එක අලු මේ ලොකු වෙනසකට ගියාම මිනිස්සු ඒ ගැන දිහා බලලා කල්පනා කරලා මිනිසුන්ට සාපේක්ෂව ගැනීමේ අඩු ප්‍රබලතාවයක් දැන් තියෙනවා. ඒක තමයි දැන් තියෙන්නේ. මිල අධික හින්දා තමයි උනේ දැන් බැස්මක් තියෙනවා. බැස්මක් තිබුණට ඒ බැස්මෙත් ඒ වුණාට තාම ප්‍රතිඵලයක් නැහැ අපිට. ඒකට හේතුව තමයි දැන් ලීසින් සමාගම් වල අධික පොලියක්. පොලිය අනුපාතය අධිකයි. ඒක හින්දා එතනත් දැන් හිරවීමක් තියෙනවා. ගණන් අඩුයි. සාපේක්ෂව මාස 7-8කට අවුරුද්දකට වගේ ඉස්සලා ගණන් බලද්දී දැන් බැස්සට අර පැත්තෙන් වැඩි. ඒකින්ද ගැනීමෙත් අඩුතාවයක් දැන් තියෙනවා. අනේ පොඩි සාමාන්‍ය පොඩි වාහනෝ දැන් ඇල්ටෝ වගේවා ඔයා මේ 20 පොඩි ගණන් වලට තිබිච්චවා ඒක දෙගුණ වුණා. දෙගුණ වෙලා ආපහු ආයි බැස්සයි. ඒවා වුණත් සාමාන්‍ය විදියට බැහිලා තියෙන ඒ වුණාට අපිට තාම ඒවත් ගන්න සාමාන්‍ය විදියට මාකට් එක තාම හැදිලා නැහැ. ඒ ප්‍රශ්නේ තාම තියෙනවා. මොකද පොඩි මිනිහෙක් ගන්න මේ ලීසින් එකක් ඒ අනුව තමයි ගන්න. ඒ මනුස්සටත් දැන් අද මේ තියෙන මේ වියහිදන් එක්ක මිනිසුන්ගේ ජීවත් වීමේ අමාරුකමත් එක්ක කාර් එකක් මේන්ටේන් කරනවා කියන එකත් නඩත්තු කරනවා කියන එකත් එච්චර ලේසි නෑ. ආනයන කරනවා කියන්නේ මේ අවස්ථාවේ රටට ආනයන කරනවා නම් අපි කියමු එන අවුරුද්ද ගේනවා කියලා. එන අවුරුද්ද ගේනවා කිව්වත් අපේ ඩොලර් එකේ සාපේක්ෂව ගණන් බලද්දී එතනමත් මිල අධිකයි. ඒ වගේම බදු ක්‍රමේ අපේ ලොකු බදු ක්‍රමයක් තියෙනවානේ මේ රටේ වාහනවලට. ඒ වාහනවලින් බදු ක්‍රමයක් එක්ක තව බදු වැඩි කෙරුවොත් තව මිල වැඩි වෙනවා, තවත් වැඩි වෙනවා. ඒ බදු ක්‍රමයට ගෙනත් ඒත් වැඩි වෙනවා. මොකද ඩොලර් එක වැඩි. මෙහෙමයි දැන් ඉලෙක්ට්‍රික් වාහන ගේනවා නම් යටිතල පහසුකම් මොනාද ඉලෙක්ට්‍රික් වාහනවලට මේගොල්ලෝ දෙන්නේ? මොනාද කියන්නේ අපේ රටේ? චාර්ජින් පොයින්ට් තියෙනවද? බැටරියක් ගන්න පුළුවන්ද? අධික මිලයි බැටරියක්. ඒ මදිවට විදුලි බිලත් ඒ වගේම මිල අධිකයි. ඒකවා චාර්ජ් කරන්න එපයි. එතකොට චාර්ජ් කරන්න ගියාම කෝකත් බලද්දී දෙපැත්තම එක පෙට්‍රලුත් ගණන්, බැටරිත් ගණන්, චාර්ජ් කරලා වාහනේ දුවන්නත් ගණන්. ඉතින් ඒකේ මොකක් හරි ඒක අඩුවීමක් තියෙනවා. ටැක්ස් එක නම් බදු ක්‍රමේ නම් එක කාලයක් වැඩිකුරු අනවශ්‍ය විදියට. මොකද අපි මුලදී අපි ඉලෙක්ට්‍රික් කාර් ගෙනාවේ බොහොම මේ අඩු බද්දකට ගෙනාවේ, කස්ටම් ඩියුටි ගෙන බොහොම අඩු ප්‍රමාණයක්. රවි මට අවුරුද්ද මතකගෙන පොඩ්ඩක් ඉන්න, අවුරුදු 17 අධික බද්දක් ගැහුවා හින්දා ඉලෙක්ට්‍රික් වාහන ගේන එක අපි නතර කෙරුවා. අපි නතර කෙරුවා ගේන්නේ අපි ගෙනාවේ ඉලෙක්ට්‍රික් වාහන සෑහෙන්න ගෙනහැල්ලා දුන්නා. බද්ද වැඩිච්ච ගමන් මිල වැඩි ගත්තේ නැහැ. ඊට පස්සේ ගෙනාවේ නැහැ. දැන් එතකොට ආයි ඉලෙක්ට්‍රික් වාහන ගේ හොඳයි. පෙට්‍රල් වල ගණන් බලද්දි හොඳයි. ඒ වුණාට විදුලිය ඊළඟ ප්‍රශ්නේ. විදුලිය දැන් විදුලිය කොච්චර යනවාද කියලාද මිගලෝ කියනවා සෝල පැනල් හයි කරන්න කියලා. ඒ සෝල පැනල් කොස්ට් එකක් යනවනේ. අන්තිම අවශ්‍යම දේ තමයි ඉලෙක්ට්‍රික් වාහනයකට බැටරිය. බැටරිය කලකට ගියාන් පස්සේ අපේ ලංකා බැටරිය ඉතා අධික මිලකට තමයි දෙන්නේ. ඒව අපේ මන් දන්නේ මොන හේතුව අපිට ගණන්ද කියලා පිටර අනිත් පළාත් පිට රටවත් එක්ක සංසන්දනය කරලා බැලුවාම අපේ මිල අධික මිලක් තියෙන ඔය බැටරිය.